ජෛව පද්ධති තාක්ෂණවේදී උසස් පෙළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 2023 උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න අංක 3. ඒ කොටස. ආහාර නිෂ්පාදන ආයු කාලය යනු ආහාරයේ ගුණාත්මක භාවය පවත්වා ගනිමින් ඒවා භාවිතා කළ හැකි කාල සීමාවයි. ආහාර නිෂ්පාදනවල ආයු කාලයට බලපාන සාධක දෙකක් නම් කර එක් සාධකයේ පාලනය කිරීමේ ශිල්පීය ක්‍රමයක් සමග සඳහන් කරන්න. අපි දන්නවා ආහාර නිෂ්පාදන ආයු කාලයට ප්‍රධාන වශයෙන් බලපාන සාධකයක් තමයි මේ ක්ෂුද්‍රජීවීන්ගේ වර්ධනය නිසා ආහාර ඉක්මනින් නරක් වෙනවනේ. එහෙනම් මේක වළක්වන්න අපිට මොකද්ද කරන්න පුළුවන්? විශේෂයෙන්ම ජීවාණුහරණය, පැස්ටරීකරණය වගේ ක්‍රියාවලි, ඒ වගේම ශීතනය, අධිශීතනය, වියලීම, ඒ වගේ ක්‍රම ඕන එකකින්, ඒ වගේ ක්‍රමවලින් අපිට පුළුවන් ක්ෂුද්‍රජීවීන්ගේ වර්ධනය පාලනය කරන්න. දෙවැනි එක තෙතමනය. තෙතමනය නිසා ආහාර ඉක්මනින් නරක් වෙනවා. එහෙනම් ඒක වළක්වා ගන්න විශේෂයෙන්ම වියලීම, ශීත වියලීම වගේවා, ආශ්‍රිත විජරණය වගේ ක්‍රම වගේම ශීතනයත් අපිට අධිශීතනයමත් භාවිතා කරන්න පුළුවන්. තෙතමනය ඒ කියන්නේ සචල ජලය අචල කරලා භාවිතා කරන්න පුළුවන් නිසා. ඊළඟට ආහාරයේ තියෙන රසායනික ප්‍රතික්‍රියා නිසා ආහාරවල ආයු කාලය තීරණය වෙනවා. ප්‍රධාන වශයෙන්ම ශුභ්‍රීකරණය මගින් ආහාරවල රසායනික ප්‍රතික්‍රියා පාලනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි සිට්‍රික් අම්ලය එකතු කිරීමත් රික්තක ඇසුරුම් කරණයත් ඒ සඳහා යොදා ගන්න පුළුවන්. ආලෝකය නිසා ආහාර වල ආයු කාලයේ අඩුවීම අපිට වළක්වා ගන්න පුළුවන් ආලෝක ප්‍රතිරෝධී ද්‍රව්‍ය වලින් ඇසුරුම් කරලා. විශේෂයෙන්ම අර දුඹුරු පැහැති බෝතල්, එහෙම නැත්නම් ඇලුමිනියම් වලින් ආවරණය කරන ලද පොලිතීන්, ඒ වගේ දේවල්. උෂ්ණත්වය වන හානිය වළක්වන්න ශීතනය, අධිශීතනය වගේ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. භෞතික හානි වළක්වන්න නම් අපිට සිද්ධ වෙනවා ඇසුරුම් කරණය හොඳින් සිදු කරන්න. ඉතින් ඔන්න ඔය කරුණු වලින් දෙකක් තමයි මෙතන අහන්නේ පාලන ක්‍රම සමග. B කොටස. 1 සිට 3 දෙක් ප්‍රශ්නවල පිළිතුරු සැපයීම සඳහා පොලිතීන් නුමකක පහත දැක්වෙන රූප සටහන භාවිතා කරන්න. බලන්න මෙතන පොලිතීන් නුමක රූප සටහනක් දීලා තියෙනවා. ඒක අර්ධ කවාකාර පොලිතීන් නුමක. අපෙන් අහන්නේ මෙම පොලිතීන් නුමක වඩා සුදුසු වන්නේ ශ්‍රී ලංකාවේ කුමන උන්නතාංශ කලාප සඳහාද? උච්චත්වය 90 මොන කලාපෙර දානවා මේ පොලිතීන් ගෘහ සුදුසු වෙන්නේ? අර්ධ කවාකාර පොලිතීන් ගෘහයක්නේ. එතකොට ඒක ඇතුළේ අභ්‍යන්තර උෂ්ණත්වය බාහිර පරිසරයට වඩා වැඩි. එහෙනම් අපි වියලි කලාපයට මේක භාවිතා කළොත්, පහත රටට මේක භාවිතා කළොත් උෂ්ණත්වය පාලනය කරන්න වෙනම මහන්සියක් දරන්න වෙනවා. ඒ නිසා මේක වඩාත් සුදුසු වෙන්නේ උඩ රට ප්‍රදේශයේ උෂ්ණත්වයෙන් අඩු ප්‍රදේශවල. එතකොට අභ්‍යන්තර උෂ්ණත්වය ආරක්ෂා වෙන නිසා. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ උඩ රට කලාපය කියලා. ඊළඟට අහනවා ඔබගේ ඉහත පිළිතුරට හේතුව සඳහන් කරන්න. හේතුව තමයි අභ්‍යන්තර උෂ්ණත්වය ආරක්ෂා වීම. 3 වෙනි කොටස. මෙම පොලිතීන් නුමක ශ්‍රී ලංකාවේ අනෙකුත් උන්නතාංශ කලාපවල භාවිතා කරන්නේ නම් කළ යුතු වෙනස් කිරීම් දෙකක් සඳහන් කරන්න. මේ පොලිතීන් නුමක අපි පහත රටට හරි මැද රටට හරි භාවිතා කරනව නම් මොන වගේ වෙනස්කම් කළද භාවිතා කරන්න පුළුවන්? පළවෙනිම දේ තමයි දුවේ පුතේ ව්‍යුහාත්මක වෙනස්කමක් කරන්න වෙනවා. මොකද්ද? අපිට සිදුවෙනවා වහලේ හැඩය වෙනස් කළා, කියද්දැති ආකාරයේ හෝ මුදුන් වා කවුළු සහිතව නිර්මාණය කරන්න. ඒ වගේම තමයි අපිට මේ පොලිතීන් උමගේ වටේ පැතිවිත්ති වලට භාවිතා කරන්න පුළුවන් කෘමි ප්‍රතිරෝධී දැල. හයිද? ඒ වගේම තමයි සිසිලනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. පිටකුරු පංකා හයි කරන්න පුළුවන්, වා කවුළු යොදන්න පුළුවන්, මීදුම් කාරක සවි කරන්න පුළුවන්. ඒ වගේම වාෂ්පීකරණ සිසිලන පද්ධති යොදන්න පුළුවන්. ඒ ක්‍රම මගින් අභ්‍යන්තර උෂ්ණත්වය පාලනය කරන්න පුළුවන් විදියට හදලා තමයි මේවා වියලි කලාපයට නැත්නම් පහත රට කලාපයට භාවිතා කරන්න සිදු වෙන්නේ. ඊළඟට බලන්න සී කොටස. ජල මූලාශ්‍රයකින් ජලය එසවීම සඳහා කේන්ද්‍රාපසාරී පොම්ප භාවිතා වේ. පොම්ප පණ ගැන්වීමෙන් පසු විසර්ජන නලයෙන් ජලය ගලා නොයන බව පොම්ප ක්‍රියාකරු නිරීක්ෂණය කළේය. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතු 3ක් සහ එම එක් එක් හේතුව සඳහා පිළියමක් බැගින් සඳහන් කරන්න. බලන් දුවේ පුතේ, මේ කේන්ද්‍රාපසාරී පොම්පේ ඔන් කරාට වැඩ කරන ඔළුව හැබැයි වතුර අදින් නැහැලු. මොනවද වෙන්න පුළුවන්? පළවෙනිම දේ තමයි පොම්පයේ ඉඳන් වා කපාඩයට චූෂණ නලයේ ජලය නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් වාතය රැඳිලා තිබ්බොත් පොම්පේ වැඩ කරන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? ඒක පිළියමක් විදියට කරන්න. අපිට චූෂණ නලයේ වාතය ඉවත් කරනකම් ප්‍රයිම් ඇණය හරහා ජලය පුරවන්න
සිදු වෙනවා. ඊළඟට පාද කපාටේ කාන්දු වීමක් වෙන්නත් පුළුවන්. එතකොටත් නලේ ජල ඉවත් වෙලා යනවා. එහෙනම් මොකද එතකොට කරන්න වෙන්නේ? පාද කපාටේ පිරිසිදු කරන්න හරි නැවත අලුතෙන් එකක් හයි කරන්න හරි වෙනවා. අනිත් එක තමයි අපි දන්නේ නැතුව මෝටරේ දාලා තිබ්බට පා කපාටේ ජල මට්ටමෙන් ඉහළ තිබුණොත්, එහෙම නැත්නම් ජල මට්ටම පා කපාටේට වඩා පහළින් තිබ්බොත් ජලය අදින්නේ නැහැ. එහෙම වුණොත් අපිට සිදු වෙනවා පා කපාටය ජල මට්ටමින් පහළට යන විදියට සකස් කරන්න. අනිත් එක තමයි මේ මෝටරේ ජල මුද්‍රාවට, එහෙම නැත්නම් මේ ජල පොම්පේ මුද්‍රාවට, ජල මුද්‍රාවට හානි වෙලා තිබ්බොත් ජලය අදින්නේ නැහැ. එතනින් පිට වෙනවනේ ජලය, උඩට යන්නේ නැහැ. කේන්ද්‍ර අපසාරි බලය ඇති වෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න වෙන්නේ? නව ජල මුද්‍රාවක් යොදලා මේ අලුත් වැඩියා කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි පාද කපාටය කැඩිලා හෝ ගැළවිලා වැටලා තිබ්බත් මේ පොම්පේ ක්‍රියාත්මක වුණාට වතුර අදින්නේ නැහැ. එහෙනම් අපිට නව පාද කපාටයක් මේකට යොදන්න වෙනවා. ওই කරුණ වලින් මොනවා හරි තුනක් තමයි මෙතන පිළිතුරට ලියන්න වෙන්නේ. D කොටස. ගොවියෙක් තම ගොවිපලයේ විසිරුම් ජල සම්පාදන පද්ධතියක් පිළිටවනු ලැබීය. ඔහු අපේක්ෂා කළ ආකාරයට ජලය විසිරුවා හැරීමේ රටාව සහ ඔහු නිරීක්ෂණය කළ සැබෑ ජල විසිරුවා හැරීමේ රටාව පාද රූප සටහනේ දක්වා ඇත. ඔහු විසිරුම් පද්ධතිය පරීක්ෂා කළ විට පද්ධතියේ හෝ විසිරුම් හිසෙහි කිසිදු වරදක් සොයා ගැනීමට නොහැකි විය. 1 සහ 2 ප්‍රශ්නවලට පිළිතුරු දීමට මෙම රූප සටහන භාවිතා කරන්න. මෙතන මෙන්න මේ විදිහේ රූප සටහනක් දාලා තියෙනවා. මේ තියෙන විසර්ජන හිස නම් එයා අපේක්ෂා කළ තියෙන මේ වගේ සමාකාර විසර්ජනයක්. හැබැයි දරුවනේ දැක්කම මෙන්න මේ වගේ විසර්ජනයක් නිරීක්ෂණය කර. මොකද මේකට හේතුව වෙන්න පුළුවන්. මේ පැත්තෙන් හුලං හැමීම නිසා තමයි මේ විසර්ජන රටාව මේ වගේ ඈතට පැතිරලා හැඩේ වෙනස් වෙලා තියෙන්නේ. එහෙනම් මේකට හේතුව මොකද්ද? පළවෙනි කොටසෙන් අහනවා මෙම தත්ත්වය සඳහා බල වඩාත්ම බලපෑ හැකි හේතුව කුමක් විය හැකිද? සුළඟ. හරිද? දෙවැනි එක. මෙම தත්ත්වය නිවැරදි කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග දෙකක් සඳහන් කරන්න. මේ தත්ත්වය නිවැරදි කරන්න අපිට කරන්න පුළුවන් පළවෙනි දේ තමයි සුළං බාධක යොදන්න පුළුවන්. එහෙමත් නැත්නම් සුළඟ මඟින් වෙනස් වෙන රටාව හඳුනාගෙන ඒ රටාවට ගැළපෙන විදියට මේ ජල සම්පාදන මොනවද අපි කියන්නේ විසිරුම් මිස් arrange කරන්න පුළුවන්, ඒවා සකස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි පරතරය වෙනස් කරලා සුළං රටාව අනුව මේක සකස් කරන්න පුළුවන්. ඔය පිළිතුරු වලින් එකක් තමයි අපිට මෙතෙන්ට ගන්න වෙන්නේ. ඊළඟට E කොටස. පෙට්‍රල් එන්ජිමක ඉන්ධන පද්ධතියක ප්‍රමාණ රූප සටහනක් පහත දැක්වේ. 1 සහ 2 ප්‍රශ්නවල පිළිතුරු දීමට මෙම රූප සටහන භාවිතා කරන්න. බලන්න දුවේ පුතේ මෙතන තියෙන වාතය ඇතුල් වෙලා පී හරහා වාතය යනවලු කාබියුරේටරේට. එතනින් ඒක එන්ජින් එකේ සිලින්ඩරයට යනවා. ඊට අමතරව ඉන්ධන ටැංකියේ ඉඳලා ඉන්ධන පෙරහන හා ඉන්ධන පොම්පය හරහා ඉන්ධන කාබියුරේටරේට එනවා. ඒ දෙකම එකතු වෙලා තමයි එන්ජින් සිලින්ඩරයට යන්නේ කියලා. එතකොට මෙතන අහනවා ඉහත රූප සටහනේ පහත සඳහන් සංරචකවල කාර්යභාරය සඳහන් කරන්න. කාබියුරේටරේ මොකද මේ කාබියුලේටරේ කියන උපකරණයෙන් කරන්නේ? කාබියුරේටරේ කියන උපකරණයෙන් කරන්නේ එන්ජිමකට වරකට ලබා දිය යුතු වාතය ඉන්ධන නියමිත අනුපාතයට මිශ්‍ර කිරීම. ඉන්ධන හා වාතය නියමිත අනුපාතයට මිශ්‍ර කිරීම තමයි මේ කාබියුරේටරේ කාර්ය වෙන්නේ. ඊළඟට අපෙන් අහනවා ඉන්ධන පෙරහණේ කාර්ය මොකද්ද කියලා. ඉන්ධනවල තියෙන අපද්‍රව්‍ය අවසාධිත ද්‍රව්‍ය පෙරා ඉවත් කරලා පද්ධතිය තුළට පිරිසිදු ඉන්ධන ඇතුල් කිරීම තමයි පෙරණේ කාර්ය වෙන්නේ. ඉන්ධනවල ඇති අපද්‍රව්‍ය ඉන්ධන පද්ධතිය ඇතුළු වීම වැළැක්වීම තමයි මේකේ කාර්යය. හරි නේද? එහෙනම් ඊළඟ බලන්න දෙවෙනි කොටස. ඉහත රූප සටහනේ පී ලෙස නම් කර ඇති සංරචකය නම් කර එහි කාර්යභාරය සඳහන් කරන්න. මෙතන පී කියලා සඳහන් කරලා තියෙන්නේ වාතය ඇතුල් වෙන කොටසක්. වාතය එන්නේ මේ පී හරහා. මොකද මේ පී කියන්නේ? පී කියන්නේ එයා ෆිල්ටර් එක, එහෙම නැත්නම් වායු ශෝධකය. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ පද්ධතියට වාතයේ තියෙන අපද්‍රව්‍ය ඇතුල් වීම වැළැක්වීම. තුන්වෙනි කොටසෙන් අහනවා එන්ජිමක් අර්ධ වශයෙන් නවහිර වූ වායු පෙරණයක් සමග ක්‍රියාත්මක වන විට එහි දහන ක්‍රියාවලියේ නිරීක්ෂණය කළ හැකි වෙනස කුමක්ද? එන්ජිම අර්ධ වශයෙන් නවහිර වෙච්ච වායු පෙරණයක් තියෙනවා නම් අවශ්‍ය ප්‍රමාණයට වාතය ලැබෙන්නේ නැහෙනි. එතකොට මොකද වෙන්නේ? එතකොට ඉන්ධන දහනය භාගෙටයි සිද්ධ වෙන්නේ. එහෙනම් කළු දුමක් පිට වෙනවා. එහෙනම් මොකද අපිට ලැබෙන නිරීක්ෂණය? කළු දුමක් පිටවීම. ඊළඟ ඒ ප්‍රශ්නේ F කොටස.
දැව ශ්‍රේණිගත කිරීම දැවවල වටිනාකම තීරණය කරන ප්‍රධාන සාධකයි. අපි දන්නවා දැව ශ්‍රේණිගත කරනවා. ඒ ශ්‍රේණිගත කරන්නේ යාළගේ වටිනාකම අනුව. ඒ අනුව අපිට මිල තීරණය කරන්න පුළුවන්. දැව වර්ගීකරණයේදී භාවිත කරන ප්‍රධාන නිර්ණායක දෙකක් සඳහන් කරන්න. වර්ගීකරණයේදී භාවිත කරන ප්‍රධානම නිර්ණායක වලින් පළවෙනිම එක තමයි දැව කඳේ දිග. ඒ වගේම වට ප්‍රමාණය. දැන් කඳේ දෙකලවර තියෙන දෝෂ ප්‍රමාණය. ඒ වගේම හැඩයේ පවතින දෝෂ සහ මතු පිට දෝෂ කියන සාධක තමයි අපි දැව වර්ගීකරණයේදී භාවිත කරන ප්‍රධාන නිර්ණායක වෙන්නේ. දෙවනි කොටසෙන් අහනවා දර ලෙස භාවිත කරන දැව පන්තිය කුමක්ද? අපි දර කියලා හඳුන්වන්නේ දුවේ පුතේ නොම්බර 2ට වඩා පහළ දැව කඳන්. C50ට වඩා අඩු කඳන් තමයි දැව කියලා කියන්නේ. දී කොටස. සැකසූතේ අනු ශ්‍රී ලංකාවේ අපනයන වැවිලි භෝගවල ප්‍රධාන නිෂ්පාදන වලින් එකකි. අපි ලංකාව විදියට ප්‍රධාන අපනයන භෝග විදියට තේ රබර් පොල්නේ යවන්නේ. ඒකෙන් තේ කියලා කියන්නේ ප්‍රධානම අපනයන භෝගයක්. එතකොට මෙතන අහනවා එක කොටසෙන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත තේ වර්ග දෙක ලැයිස්තුගත කරන්න කියලා. අනේ පුතේ මතක තියාගන්න තේ වර්ග කියන්නේ තේවල ආකාරය අනුවයි නැතුව ආයතනික නම් නන් නෙවෙයි. හරිද? තේ වර්ග දෙක ආකාරකවම අපි දන්නවා තේ ආකාර වර්ග දෙක වෙන්නේ කළු තේ සහ කොළ තේ. ග්‍රීන් ටී, බ්ලැක් ටී. එහෙම නැත්නම් කළු තේ සහ කොළ තේ. දෙවනි කොටසෙන් කියනවා මෙම තේ වර්ග දෙකේ නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රධාන වෙනස දක්වන්න. මෙතෙන්දි දුවේ පුතේ මතක තියාගන්න වෙනස පැහැදිලි කරන්න ඕනේ. ප්‍රධානම වෙනස තමයි කළු තේ නිෂ්පාදනයේදී හුමාලයේ යවල තේ දළුවල පොලිෆිනෝල් ඔක්සිඩේස් එන්සයිමය අක්‍රිය කරනවා. එහෙම නැත්නම් කොළ තේ ඔක්සිකරණය වීම වළක්වනවා. නමුත් කළු තේ ඔක්සිකරණයට ලක් කරනවා. ඕක තමයි මේ දෙකේ තියෙන වෙනස්කම වෙන්නේ. ඉතින් ඔය අපි කතා කරේ ව්‍යුහගත රචනා ප්‍රශ්න අංක 3. අපි 4 වෙනි ප්‍රශ්නෙත් එක්ක ඊළඟ වීඩියෝ එකේදී හමුවෙමු.